බුදුරජාණන් වහන්සේ වැරදි කාම සේවනය කියන සිල්පදයේ ගැන තෝරලා දෙනකොට භාග්‍යතුන් වහන්සේ වදාළේ මෙහෙම කාමේසු මිච්ඡාචාරං පහාය කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති වැරදි කාම සේවනයෙන් වැළකීලා වැරදි කාම සේවනය කියන දේ නොකර ඉන්නවා යාතා මාතු රක්කිතා මව් විසින් රකින්න පිතු රක්කිතා පියා විසින් රකින්න මාතා පිතු රක්කිතා දෙමව්පියන් විසින් රකින්න බහතු රක්කිතා සහෝදරයා රකින්න භගිනී රක්කිතා සහෝදරිය විසින් රකින්න එහෙම නැත්නම් ඥාති රක්කිතා ඥාතීන් විසින් රකින්න ගොත්ත රක්කිතා ගෝත්‍රය විසින් ආරක්ෂා කරන ගෝත්‍රය කියලා කියන්නේ තමන්ගේ සමාජ වටපිටාව එක එක ගෝත්‍ර එක එක සමාජ කොටස් ඉන්නවනේ ඒ ගෝත්‍රය විසින් රකින්න ධම්ම රක්කිතා ධර්මයේ විසින් රකින්න යම් නීති දාමයක් විසින් රකින්න සස්සාමිකා සපරිදණ්ඩා ස්වාමි පුරුෂයෙක් ඉන්න අඩුගණනේ විවාහ වීම පිණිස විවාහ ගිවිසගෙන ඉන්න සපරිදණ්ඩ කියලා කිව්වේ විවාහ ගිවිසගෙන ඉන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මේ වචනේ අන්තමසෝ මාලා ගුණ පරික්කිතාපි අඩුගණනේ මේ කෙනා විවාහ වීම පිණිස වෙන් කරපු කෙනෙක් කියලා මාලයක් කරට දාලා හරි සම්මත කරලා ඉන්නෝ නම් යන් ස්ත්‍රියව. ඒබඳු ස්ත්‍රියත් එක්ක වැරදි ඇසුරකට එළඹෙන්නේ නෑ ඕනෝග තමයි. වැරදි කාමසේවනේ බුදුරජාණන් වහන්සේ තෝරා දීපු විදිහ. හිත ඇතුලේ නොයිකුත් ලාමක හිතුවිලි හට ගන්නවා. නුසුදුසු වයසේදී කාමුක සම්බන්ධකම් වලට ආසා හිතුවිලි ඇති වෙනවා. තමන්ට ස්වාමි පුරුෂී තමන්ට භාර්යාවක් ඉද්දි වෙන අය පස්සේ යන්න හිතුවිලි හටගන්න. හැබැයි ඒ හටගන්න හිතුවිල්ල සීලේ තිබ්බොත් රැකෙනවා. ඒ හිතුවිල්ලට අනුව ක්‍රියා කරන්නේ. මහා මුහුදේ රළගෙඩි නැගෙනවා වගේ හිත ඇතුලේ නාමක හිතුවිලි ඒවි. ඒ හිතුවිල්ල කයින්වත් වචනයෙන්වත් ක්‍රියාත්මක වෙන්න නොදී